සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් පැහැදිලිව කතා කරමු කොලෙස්ටරෝල් කියන්නේ මොනවාද? මේ කොලෙස්ටරෝල් නිසා අපිට හැදෙන දරුණු රෝග මොනවාද? තව ඒවට ගන්න බෙහෙත් සහ ඒ බෙහෙත්වල ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි කතා කරමු. වීඩියෝ එක අවසානය වෙනකම් රැඳෙන්න මම හිතනවා ඔයාගේ දැනුමට අලුත් දේවල් ගොඩක් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන්. හරි, ඇත්තටම මේ කොලෙස්ටරෝල් කියන්නේ මොනවාද? කොලෙස්ටරෝල් කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය කරන ඉටි හෝ මේදය වගේ ද්‍රව්‍යයක්. අපේ ඇඟට අවශ්‍ය වෙනවා කිව්වේ ඇයිද දන්නවද? අපේ ශරීරයේ විවිධ හෝමෝන, විටමින් D සහ ආහාර දිරවන්නත් උපකාරී වන ද්‍රව්‍ය මේ කොලෙස්ටරෝල් වලින් හදනවා. මේ තේවල් වලට ඕනි කරන කොලෙස්ටරෝල් අපේ ශරීරයෙන්ම නිපදවනවා. ඉතින් මේ නියමිත කොලෙස්ටරෝල් මට්ටම වැඩි වුණොත් අපිට ඔන්න ලොකු හානියක් වෙනවා. හරි, ඇත්තටම අපි මේ වීඩියෝ එකෙන් ප්‍රධානවම කතා කරන්නේ කොලෙස්ටරෝල් කියන දේ මූලික කරගෙන ලිපිඩ් ලෝවරින් මෙඩිකේෂන් ගැන තමයි කතා කරන්නේ. දැන් මේ ලිපිඩ් කියන්නේ මොනවාද? ඒ තමයි අපේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් වල එකතුවක් තමයි මේ ලිපිඩ් කියන්නේ. දැන් ඔයාට තේරෙනවා අපේ රුධිරයේ තියෙන ලිපිඩ් හැදිලා තියෙන්නේ මේ කොලෙස්ටරෝල් වලින් කියන එක. මේ ලිපිඩ් කියන දේ හරියට නිකන් තෙල් වගේ. හරි, දැන් මේ අපේ රුධිරයේ තියෙන ලිපිඩ් තනියම ඉන්නේ නැහැ. මේ ලිපිඩ් රුධිරයේම තියෙන ප්‍රෝටීනත් එක්ක ඇසුරුම් කරලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රෝටීනත් එක්ක පැකේජ් එකක් විදිහට තමයි මේ ලිපිඩ් ඉන්නේ. දැන් මේ පැකේජ් එකට අපි නමක් කියනවා. ඔයා දන්නවත් ඇති ලිපෝ ප්‍රෝටීන්ස්. මේ ලිපෝප්‍රෝටීන්ස් කියන දේ ඔයාට වැදගත් වෙන්නේ ඇයිද දන්නවද? ඔයාගේ ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එක නිවැරදිවම බලාගන්න පුළුවන් වෙන්නේ මේ ලිපෝප්‍රෝටීන්ස් වලින්. සාමාන්‍යයෙන් ටෝටල් කොලෙස්ටරෝල් ලෙවල් එක 215 තියෙනවා නම් ඔයා හොඳ සෞඛ්‍ය තත්ත්වයක ඉන්නවා. හැබැයි මේක සාමාන්‍යයෙන් 240කට වඩා වැඩි වෙනවා නම් ඔන්න දරුණු තත්ත්වයක ඔයා ඉන්නේ. හරි, දැන් අපේ මේ රුධිරයේ තියෙන ලිපිඩ් ප්‍රමාණය වැඩි වුණාම නැත්නම් අධික කොලෙස්ටරෝල් මට්ටම නිසා අපිට ඇතිවෙන අහිතකර බලපෑම් ගැන අපි කතා කරමු. හරි, ඔයාලා දන්නවා රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වුණාම මෙන්න මේ විදිහේ ප්ලාක් ඇති වෙනවා. මේ නිසා අපිට ඇතරෝස්ක්ලෙරෝසිස් තත්ත්වය ඇති වෙනවා. ඒ කියන්නේ අපේ රුධිර නාල සිහින් වෙනවා. මෙතනින් හරියට රුධිරයට ගමන් කරන්න බෑ. දරුණුම දේ තමයි මේ ප්ලාක් නිසා මෙතන බ්ලොක් වෙලාම යන්නත් පුළුවන්. ඉතින් මේ දේ නිසා අපිට හැදෙන දරුණුම ප්‍රධානම රෝග විදියට හાર્ට් ඇටැක් සහ ස්ට්‍රොක් තත්ත්වයන් ඇති වෙනවා. තවත් රෝග කිහිපයක්ම තියෙනවා. හදිසි හෘදයාබාධයක් වුණත් එකපාරම එන්න පුළුවන්. ප්‍රධානම හાર્ට් ඇටැක් සහ ස්ට්‍රොක් තත්ත්වයන් තමයි. ඉතින් මේ අධික කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරේ නැත්නම් අපේ මොළයේ සහ හදවතේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිජන් අහිමි වෙලා යනවා. ඉතින් රෝග ලක්ෂණ විදියට ඔයාට පපුවේ වේදනාවක් දැනෙනවා නම්, හැම වෙලාවෙම වගේ මහන්සියක් දැනෙනවා නම්, හුස්ම ගන්නත් අපහසුයි නම් ඔන්න වෛද්‍යවරයෙක් හමු වෙන්න යාම අනිවාර්යයි. හරි, අපි දැන් කතා කරමු මේ කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩි කරන හේතු මොනවාද? එකටම ඔයාගේ පවුල් ඉතිහාසයත් බලපානවා. ඊළඟට හයිපොතයිරෝයිඩිසම් සහ දියවැඩියාව වගේ තියෙන අයටත් අවධානමක් තියෙනවා. ඊළඟට අධික තරබාරුව. තෙල් කෑම අනම්මනම් හැම වෙලාවෙම කනවනම් ඔන්න පරිස්සම් වෙන්න ඕනි. ඊළඟට අධිකව දුම්පානය සහ මත්පැන් භාවිතයත් හොඳ නැහැ. හරි, අපි දැන් කතා කරමු මේ හයිපර්ලිපිඩීමියා වලට ගන්න මෙඩිසින් ගැන. හයිපර්ලිපිඩීමියා කිව්වේ මොකක්ද දන්නවද? අපේ රුධිරයේ ලිපිඩ් මට්ටම වැඩි කියන එක තමයි. ඒ කියන්නේ හයි කොලෙස්ටරෝල්. මේ දෙයට තමයි හයිපර්ලිපිඩීමියා කියන්නේ. හරි, වැදගත්ම දේ තමයි මෙඩිසින් වලට යන්න කලින් ඔයාගේ ජීවන රටාව වෙනස් කරන එක තමයි හොඳම ප්‍රතිකාරය. ඒ කියන්නේ පෝෂ්‍යදායී ආහාර ගන්න, ව්‍යායාම කරන්න, ඒ වගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යනවනම් ඔන්න අවධානම අඩු කරගන්න පුළුවන්. හරි, අපි කතා කරමු ලිපිඩ් ලෝවරින් ඩ්‍රග්ස් ගැන. ලිපිඩ් ලෝවරින් ඩ්‍රග්ස් කියන්නේ ඇත්තටම මේ වගේ ක්‍රියාවලියට ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි දැන් කෑමක් ගත්තම ඒ කෑමේ තියෙන ලිපිඩ් ප්‍රමාණය අපේ ඇඟට අවශෝෂණය වෙන එක අඩු කරනවා.
දෙවිනි ආකාරය තමයි දැන් අපේ ඇඟට ඕනි කරන ලිපිඩ් ප්‍රමාණය හදන්නේ අපේ අක්මාවෙන්. ඉතින් ඒ අක්මාවෙන් හදන ලිපිඩ් ප්‍රමාණය අඩු කරන එක තමයි දෙවිනි ආකාරය. හරි, ලිපිඩ් ලෝවරින් ඩ්‍රග්ස් ගැන කතා කරද්දී ප්‍රධාන කාණ්ඩ දෙකක් තියෙනවා. පළවෙනි කාණ්ඩය තමයි ස්ටැටින්ස්. ඒකේ බෙහෙත් වර්ග තමයි ඔයාලා දන්නවා ඇටෝවාස්ටටින්, රොසුවාස්ටටින්, සිම්වාස්ටටින්, ෆ්ලූවාස්ටටින් සහ ප්‍රවාස්ටටින්. හරි, මේ ස්ටැටින්ස් කියන කාණ්ඩයේ බෙහෙත් ටික තමයි මේ. ඉතින් මේ බෙහෙත්වල ප්‍රධානම ක්‍රියාවලිය තමයි අපේ අක්මාවේ කොලෙස්ටරෝල් හදන ක්‍රියාවලිය බ්ලොක් කරලා දානවා. අපේ අක්මාවේ මේ කොලෙස්ටරෝල් හදන එන්සයිම් එකක් තියෙනවා. හරිද? ඒ එන්සයිම් එකේ නම තමයි HMG-CoA රිඩක්ටේස්. අන්න ඒ එන්සයිමය මේ බෙහෙත්වලින් බ්ලොක් කරලා දානවා. ඊට අමතරව මේ බෙහෙත්වලින් තව දෙයක් වෙනවා. ඒ තමයි දැන් අක්මාවෙන් හදලා නිදහස් කරපු කොලෙස්ටරෝල් ටික ආයෙත් අක්මාවට ඇදලා ගන්නවා. ඔන්න ඇටෝවාස්ටටින් සහ ඒ කාණ්ඩේ බෙහෙත් බිව්වම ඇත්තරම මොකක්ද වෙන්නේ කියලා ඔයාට දැන් හොඳ දැනුමක් තියෙනවා. හරි, ලිපිඩ් ලෝවරින් ඩ්‍රග්ස් වල ඊළඟ කාණ්ඩය තමයි ෆයිබ්‍රේට්ස්. බෙහෙත් වර්ග තමයි ෆෙනොෆයිබ්‍රේට්, ජෙම් ෆයිබ්‍රොසිල් සහ තවත් වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් මේ ෆයිබ්‍රේට්ස් බෙහෙත්වල ක්‍රියාවලිය තමයි අපි ගන්න කෑමෙන් එන කොලෙස්ටරෝල් අපේ ඇඟට අවශෝෂණය වෙන එක නතර කරනවා. හරි, මේ දේවල් වලට අමතරව කොලෙස්ටරෝල් පේෂන්ලා ගන්න තවත් බෙහෙත් ආකාර කිහිපයක් තියෙනවා. නිකොටිනික් ඇසිඩ් සහ ඩර්වටිව්ස්. ඊළඟට කොඩ්ලිවර් ඔයිල්. ෆිෂ් ඔයිල් කිව්වම අපි දන්නවා. කොලෙස්ටරෝල් පේෂන්ලා මේක සප්ලිමන්ට් එකක් විදියට තමයි ගන්නෙ. මේ ෆිෂ් ඔයිල් කියන්නේ ඔමෙගා-3 ෆැටි ඇසිඩ් කම්පවුන්ඩ් එකක්. මේ ඔමෙගා-3 වලින් ඔයාගේ ට්‍රයිග්ලිසරයිඩ් අඩු කරන්න පුළුවන්. හරි, ඔන්න කොලෙස්ටරෝල් ගැන පුංචි හරි දැනුමක් ඔයා මේ වීඩියෝ එකෙන් ගත්ත ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් අපේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන රෝග සහ ඒවට ප්‍රතිකාර ගැන පැහැදිලිව කතා කරමු. ඉතින් හැමෝටම ගුඩ් ලක්.